සමාජය සයි බල ගැනීම සඳහා ප්‍රධාන දෙයක් තමයි අධ්‍යාපනයේ වෙනසක් ඇතිවෙන්න ඕනේ කියන එක. සාමාන්‍ය පෙළ ගණිතය ආගම භාෂාව ෆේල් වුණායි කියලා ඕ ලෙවල් ෆේල් වෙන්න බෑ. වෘත්තීය විෂය ධාරාවක් එහෙම නැත්නම් ස්කිල් එඩුකේෂන් කියන එක ඇතුළත් වෙන්න ඕනේ කියන එක දිගින් දිගටම සමාජ මතයක් විදියට ඉදිරිපත් කරපු දෙයක්. ඒක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 9 වසරේ සිටම වෘත්තීය විෂය ධාරාව ඇතුළත් කරනවා කියලා තීරණය කළා තියෙන එක අපිට සතුට කරුණා. වෘත්තිකයේ බිහි කරන්න අවශ්‍ය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිදි සිද්ධ වෙනවා. ඒ වගේම අපේ සංකල්පය තුළ ඉඩම් සයි බලගන්නේ නැතුව එහෙම නැත්නම් ලෑන්ඩ් එම්පවර්මන්ට් එකක් කරන්නේ නැතුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන නීති රීති ඉදිරියට එන්න ඕනේ කියන එක අපේ අමාත්‍යාංශය දිගින් දිගටම කියන දෙයක්. රාජ්‍ය සේවයට පුද්ගලිකාංශයට විතරක් නෙමෙයි ස්වයං රැකියා කරන සියලුම දෙනාටම පෙන්ෂන් එකක් විශ්‍රාමිතපක් අවශ්‍යයි. ඒක අනිවාර්ය විය යුතුයි. ඒකත් අපි මතවාදයක් විදියට ඉදිරිපත් කරන දෙයක්. සුබසාධන රාජ්‍ය වෙනුවට විවසායක රාජ්‍ය ඉන්නේ නැතුව සුබසාධනයේ මත පදනම් වෙලා සියලු දේ නිකන් කියන සංකල්ප ක්‍රමානුකූල ඉවත් කරලි වල විවසායකත්වයට යන්න ඕනේ. වෘත්තීය අධ්‍යාපනය කියන එක රටටම ලැබිය යුතු දෙයක්. විශේෂයෙන්ම පැවිලා තියෙන දෙයක් තමයි අස්වැසුම ප්‍රතිලාභින් අතරින් ලක්ෂ 12ක් සයි බල ගන්න. මේ වසර තුල ලක්ෂ 3ක් අපි සයි බල ගන්න අවශ්‍යයි. ලේඛන සකස් කළ තියෙන 188,000. ඒ සයි බල ගැනීම ක්‍රියාවලියේදී ලෝක බැංකුව ව්‍යාපෘති යටතේ 10,000කුත් ඒ වගේම ADP යටතේ 16,000කුත් සයි බල ගැනීම ක්‍රියාවලිය අපි දැන් ඔක්කොම දත් එකතු කරලා පුද්ගලයන්ව තෝරගෙන ප්‍රාදේශීය ලේකම් කොටස තෝරගෙන අවසානයි ඒක තුලින් අපි පටන් ගන්නවා. මේ ලැබෙන මාසය තුල ඉඳන් සයිබල ගැනීම පටන් ගන්න නිලධාරීන් පුහුණු කිරීම කටයුතු මේ මාසය වෙනකොට අවසන් වෙනවා. අපි විශේෂයෙන්ම තෝරගන්නේ කෘෂිකාර්මාන්තය, තේවගාව, කුරුඳු වගාව, කුකුල් පාලනය, විනාකිර නිෂ්පාදනය, ගම්මිරිස් නිෂ්පාදනය, මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය, ධීවර කර්මාන්තය, තෙවෘතිය පුහුණු. ඒ යටතේ අපි අමාත්‍යාංශ ගණනාවක් සමග සම්බන්ධ වුණා. ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය නොලැබෙන අයට අපේ සමෘද්ධි සංවර්ධන බැංකුවේ විශේෂ ණය ව්‍යාප්තියක් ආරම්භ කරනවා.